ලිලුියය කීදෙනෙක් සූදානම්ද උන්වහන්සගේ අනාර්ග වූ වචනය ලබාගන්නට. ආමේෙන් ඔබේ මූනෙම්ම පේනව ඔබ ඉතාම කැමැත්තෙෙන් ඉන්නවා කියලා උන්වහන්සගේ වචනය ලබාගන්නට. එහෙනම් අපි ස්වාමීින් වහන්සට භාරකරමු අද දවසේ උන්වහන්සේ අපට ගෙනින්ට යන්නාවු. ඒ අනාර්ග වචනය එ ජීවමාන වචනය ඒ බලවන්ත වචනය. හලෝ හලලෝයි ආදරපයාාණනින් ජසුස් වහන්සගේ නාමේෙන් ප්‍යානී ඔබගේ අභිමුකයේ අපි නිර්බීතව නිසැකව සිටිනවා පියානනී ප්‍යානනි මේ යහපත් දවසනිසා මේ ආශිර්වාදමත් දවස නිසා ඔබට ස්තුූතියි ප්‍යානනි ඔබගේ අභිමුකයේ සිටිමින් ඔබගේ අනාර්ග වචනයට ඇහුන් කන් දෙන්නට ඒ වචනය ස්වාමිනිි එබීජය ලබාගන්න පිණස ්‍රා අපගේ සිත සැකසී තිබෙනනි සාස්තුෘතියි. ආදරපයාාණනිී ඔබහන්සේ අද දවස්සේ මට කතා කලනි සාස්තුෘතියි. ප්‍යානනිී ඔබහන්සේ අද දවසේ මට ඔබහන්සේ කතා කලනි සාස්තුෘතියි. පයාානනිී ඔබගේ වචනයෙන් අපට උපකාරය ගොඩනැගීම දහිරිමත්කම ඉදිරියට යාම ඔබහන්සගේ වචනය තුළින් අපට ගෙනාවනි සාස්තුෘතියි. ජේසු කෘිසුස් වහන්සේගේ අනගිනාමේෙන්. ආමේන්, හාලලූය මේ උදෑස්සනමං ඔබ දහැරිමත් කරන්නම් ඔබ ඉතාම ආශිර්වාදලත් කෙනෙක් ස්වාමීන් වහන්සේගේ උත්තු මැවිල්ල ලෙස ඔබ මම සිටිනවා මේ උදෑසන අපිට උන්වහන්සගේ වචනයක් අවශ්‍යමයි. ප්‍රීතිවෙන්ට අපිට උන්වහන්සගේ වචනයක් අවශ්‍යමයි ශක්තිමත්වෙන්ඩ හාලලුය අපි බාලමු දෙක පේතරස් දෙවනි පරික්්ෂේදේ දෙකපේතරස් එක් පේතරස් සමවෙන්න එක පේතරස් දෙවනි පරික්්ෂේදේ දෙවැනි වචනේ ස්වාමින් වහන්සේ යහපත් බව නුඹලා රස බලා දැන ගත්තහූනම් මෙන් කීදනෙක් ඔබ උන් වහන්සේව රස බලා දැනගෙන තියෙනාද උන්වහන්සගේ ඒ යහපත ස්වාමීන් වහන්සේ පියාණන් වහන්සේ ජහපත් කියලා ඔබ රස බලා දැනගෙන තිබෙනද හලලුය සබහව ඔබ උන් වහන්සගේ යහපත් බව රසබලා දැනගෙන තිබෙනවාද එහෙනම් ඔබොහොම ඉන්න. ලලූය ඔබට රසබලන්ට පුළුවන් දෙවියන් වහන්සගේ පියාණන් වහන්සේගේ වචනය තුළි ලෙලූය හලිලූය ඔබ රසබල ඔබ ඒ වචන පියානන්ම පියානන් කියන්නේ ඒසුස් වහන්සක කියන්නේ දේව වචනය ලූය ලලුය උන්වහන්සේ එක්කම දෙවිඳුන්. එකම දෙවියන් වහන්සේ යසුස් වහන්සේ කියන්න වචනය හාලෙලූය ඒ වචනය යහපත් කියලා ඔබ රස්ස බලා දැනගෙන තිබෙනවාද. ආමේන් එහෙනම් ඔබ මීට වඩා හියෙන් කෑගහනවා. ආමේන් කියල කෑගහනවා හාලෙල්ලූය ඔබ රසබලා දැන ගන්න. උන්වහන්සේ යහපත් කියලා. උන්වහන්සේ හැම ොහොතකම ඔබට යහපත්. අයහපතක් පැමිණුනක් ඔබ පවසන්නටෙපා මේ අයහපත පැමණුණේ පියාණන් වහන්සේගෙන් කියලා කිසිම අයහපදදයක් උන්වහන්සේගෙන් පැමිණෙනෙ නැහැ ආමෙන් සෑම යහපත්දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පාණන් වහන්සේ කෙරෙන් ඉහලින් බැසේනම් ලලුjaඒනිසා උන්වහන්සේ අයහපත ජහපතට පෙරලන්න න්නව දෙේවිදූ.ඒ නිසා ඔබ විශ්වාසකරන්න ඔබ මේ පදේ ලියයාගණ්ඩ රෝමාටවෙනි පරික්ශ්‍යයේදයේ, විසි අටවැනි වචනය ඒ ඔබ හොඳට මෙනෙහි කරන්නට උන්වහන්සේට ප්‍රේම වන්නන්ට කිසිම දෙයක් අයහපදදේවල් සිද්ධ වෙන්න. අයහපතක් පැමිණුණාත් ඒක උන්වහන්සේ ජහපතට පෙරලෙනවා. හාලෙලුයා මොකදේක යහපදිට පෙරලෙන්නේ අපගේ පියාණන් වහන්සේ ජහපත් නිසා. ලලුය එනිසා ඔබ කිසිම අයහපතක් ගැන ඔබ කනස් සලුවෙන්න ටෙපාමයේ උදෑසන. ඔබට වෙච්ච පාඩුවක් ගැන, ඔපට වෙච්චා යහප දෙයක් ගැන. ඔබට වෙච්ච සිදුවීමක් ගැන ඔබ දුකෙෙන් ඉන් ටෙපාමේ උදෑසන. සහෝදරයා සහෝදරිය ඔපටඒ සියල්ල වහන්සේ යහපතට පෙරලනවා. මෙන්! ඔබ මේ උදෑසන මේ මොහොතේ මේ තප්පරේ ඔබ විශ්වාස කරන්න. ඔබට අයහපතක් පැමණුුණාද ඒක පැමණුේ යක්ක්ෂයාගෙන් ඒ යහපත දෙවිඳුන් ඒ අයහපත දෙවිඳුන් යහපතට පෙරලනවා. ආමන්! හලලුය! ජක්ෂයා ඔබට අයහපතක් කරන්න ඌ රැවටිලාඉන්නේ. මොකද ව දන්නේෑ බ ර රවා කියලා. ಹಲಲಯ! ඔබ විශ්වාසකරಡ ඔබ අනර්ග කෙනෙක්. මෙತන ඔබ ඉඳගෙන ඉන්නේ ඔබ අනර්ග කනෙක්. ඔබ වටිනා කනෙක් ಲಲ බ දේන ඔබ ගැන මොනාද කියන්න කියළමේ දසන එකಪේතරಸ දෙවනි පරිෂේද නමවෙනි වචනීද අපි කියෝಮ දහවෙනි චනේදක්වා. න. අන්දකාරෙන් තමන්ගේ විස්ම පත් ආලෝකයට නුබලා කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ටතාවයන් දක්වන පිණිස නුබලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුදව ජාතියක්ද දෙවන් වහන්සේ සන්තක සෙනගක් ද වන්නහුිය. ආමන්! ඔබ රාජකීය පූජකේ. දේව රාජ්‍යතුළ ඔබ සේවය කරන්න වූ බලවත් පූජකක් ආමෙන් ලලුය ඔබ තෝරාගත් වංශයක් ල ඔබ අරයාගේ මයාගෙන් නෙම යෙන්නේ ලලුය ආ්‍රහම් ඊසාක් යකොප් ඒ පරම් පරාවෙන් නොබෙන්නේ ලුය ඔබ බලවත් වංශයක් හලිලුය ඔබ ශුද්ධ වූ ජාතියක් ඔබ කිසි ගැම්මකට නැති මනු්‍යෝ නෙවෙයි ඔබ ශුද්ධ ජාතියා සහෝදරයා සහෝදරිය ඔබ ශුද්ධ ජාතියා ඔබ විශ්වාස කරන්න මේ ෝදෑසන ඔබ මේ වචනය ඔබ මෙනෙහි කරොත් ඔබට දැනේ ඔබ කවද කියලා ඔබට දැනේ මේ උදැස්සන මේ තප්පරය ඔබ අදනම් මෙතෙන්ටාවේ ඔබ කෞද කියලා ඔබට තිබෙනවාදේව රාජ්‍යේ විශ්ශාල්ල වටිනාකමක්. ඔබව මේ පොළවට අහම්බෙට නොවේ ස්වාමීින් වහන්සේ ගෙනාවේ. හලෙලුයි අද දවස අපි බාලන්නට යන්නේ පියාණන් වහන්සේ මේ පොළවට මාව ගෙනාව පරමාර්ථය මොකක්ද. ඔබඒ කවදාවත් සිතුවල්. ජේසුස් වහන්සේව මේ පොළවට ගෙනාව පරමාර්ථයක් තිබ්බා. හලලුය? ල උන් වහන්සේ කුරු සිය දක්වා කීකරවුණා ප්‍යාණන් වහන්සේගේ කැමැත්ත යිෂ්ට කරන්න මේ පොළව පාපයෙන් පිරිලයිතිබුණේ ආදම් ඒවගේ පාපය නිසා හාලලුය ජෙසුස් වහන්සේ උන් වහන්සේගේ ජටහත්කම කොතරම්ද කිවෝොත් කුරු සිය දක්වාා කීකරුව සිට අපි බලමු ඒ වචනෙත් පිලිපිද දෙවනි පරරිෂේද හහි. හය සිට දහය දක්වා පි බලමු එතකොට ඔබට හොඳටම වැටහෙයි උන් වහන්සේගේ ඒ කීකරුකම ගැන? ඔබට උසස් වෙන්නට ඕන්න පාණන් වහන්සගේ වචනයට ඔබ යටත්වන්න. හාලලූය හාලලූය! උසස් භාවය පැමිණෙන්නේ උන් වහන්සගේ වචනයට ජටාත්වීමේ. හාලලූය අි බලමු? ඒබවින් දෙවන් වන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට සෙලු නාමවලට වඩා උසස්නාමය උන්වහන්සේට දුන්සේක. ආමන් ආමන් අපි හයිවෙනි වචනයත් බලමු දෙවනි පරිචේදය. හයනිය උන්වන්ස දෙවන් වහන්සේගේ රූපාකාරය දරණසේක් දෙවන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වූ වස්තුකයි නොසිතා ලෙලුය ජෙසුස් වහන්සේ පාණන් වහන්සේගේ රූපාකාරයයි දෙවියන් වහන්සේගේ. ලෙලුය අපිත් උන් වහන්සේ අපගේ පාන් අපිත් ඒ රූපය දරනවා. අපිත් ඒ උන්වහන්සේගේ ස්ෝභාවෙන් වෙනස් වෙන්ට හොඳනෑ. හලලුය උන්වහන්සේගේම ආකාර ජීවිතයක් මේ පොළව අපිත් ගත කරන්න ටෝන්. මොකද අපිත් ඊට වඩා අලුත් ගිවිසුමේ අපි උන්වහන්සගේ රූපය දරනවා. හාලලුය? උන්වහන්සේ වගේම අපි මේ පොළවෙ ජීවත්වෙන්න ටෝන්. උන්වහන්සේ කුරුසිය දක්වා කීකරුණා. ඒ නිසා තමයි උන් වහන්සගේ නාමය බලවන්තනාමය. අනර්ගනාමය උසස් වුනේ. හාලලූය එහෙනම් ඔබට උසස්වීමක් කෝන්න ඔබ පියාණන් වහන්සේගේ කැමැත්තට ඔබ යටත්වන්න. ලලූය උන් වහන්සගේ කැමැත්ත තිබෙන්නේ උන් වහන්සගේ වචනය තුළයි. කැමැත්ත කියනවනං ඔබ මේ ආකාරව සිටින්න කියලා ඔබ මේ දේ කරන්න කියලා ඔබේ කැමැත්තට ජටත්ව සිටිනවා. ලලූය හාලලුය අපි අ දවස බලමු දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ ඔබවමාව ගෙනාව පොළවට ගෙනාව පරමාර්ථයක් තිබෙනවා. ඔබ කවදාවත් ඒක හිතු අද පරමාර්ථය කියන්නේ යම් කිසි හේතුවක්ති බෙනවා. නික්කහම්ම නිකං ඔබ ගෙනනල්ල දැම් නෑ මේ පොලවට. අහම් බෙට ඔබ උපත ලැබූ එනැහැ. හාලලූය. ඔබ හිතයි මම අරයාගේ දුව අරයගේ පුතා. නෑ උන් වහන්සේ දන්නවා ඔබගේ උපත ගැනක්ත්. හලෙලුය මේ ලෝක අක්තිවාරම ධන්ටත් ප්‍රථමේෙන් උන් වහන්සේ ඔබව හඳුනනවා. හලෙලූය මේ ලෝක මැවීමට ප්‍රථමයෙන් උන්වහන්සේ ඔබෝ කැඳවාගෙන තිබෙනවා. හැම දේකටම ප්‍රථමේෙන් ඔබ උන් වහන්සේ තෝරගෙන තිබෙනවා. හලලූය එහෙ නම් පරමාර්ථයක් යම්කිසි හේතුවක් තිබෙනවා. ඔබ මම මේ පොළවටෙන්න්න. අපි පෞකාරයෙක් ලෙස ගීතාවලිය පනසෙක්වැනිි පරිෂේදේ පස්සනි වචනට අනුව අපි මවගේ කුසට පෞකාරයෙක් ලෙස ඇවිල්ල අපි උපත ලබනෝ. ආදම් ඒවගේ පාපය නිසා. අපි එන්නේෙ පෞකාරෙක් ලෙස. මේ පොළවෙ පාපිය තිබන නිසා. හාලෙලූය! හාාලෙලූය! ඔබේක දැනගන්න. බලෙ ඒත් ජේසුස් වහන්සේ තුළින් හාලලූය උන් වහන්සේ වෙතට අපි පැමිණි වෙලාව. කුරුසිය වෙතට ඒ පෞකාර මනුෂ්‍යාවට පස්සේ ඔබ දෙවියන් වහන්සේ ගෙන්ම උපත ලබන. හාලෙලූය අි බාලමු යොහන් පළවෙනි පරිෂේදය දහතුන්වැෙනනි වචනය. රයලො ලෙස උපත ලැබූ ඔබට මොකද වෙන්නේ කියලා. ඔහු ලෙයින්වත් මාන්සේ කැමැත්තෙන්වත් මනුෂයාගේ කැමැත්තෙන්වත් නොව දෙවන් වහන්සේගෙන් උපන්නෝය මන් ඔබ ජෙසුස් වහන්සේව කවදද පිළිගත්තේ උන් වහන්සේ කවදද අදහගත්තේ එදා ඔබ දෙවියන් වහන්සේගේෙන්ම උපත ලබනවා. ලෙලූය ඔබ නව මැවිල්ලක් බවට පත්‍රෙනවා. ඔබ නැවත උත්පාදනය ලබනවා. හාාලෙලූය ඔබ වචචනය තුළ නැවත උත්පාදනය ලබනවා. හාලෙලුය ඊට පස්සේ කලින් එයාදාම් සහඒවට මේ පොළව මවලා උ වහන්සේ හැම දෙයක්ම ජටත් කරන්න බාරදුන් නාකාරයටම උන්වහන්සගේ ස්ොභාවය ඒ මුල් අවධිය තිබ්බා කාරයටම ඊටත් වඩා ජේසුස් වහන්සේ තුළින් ඔබට මේ අනර්ග හැම දෙයක්ම උරුම වුණා චේසුස් වහන්සේ තුළින් හාලෙලුය හැම සම්පතක්ම දැන් ඔබගේ හාලෙලුයා බයිබලේ කියනවා? සියල්ල නුබලා ලය එහම් ඔබ දැනගන්න දැන් ඔබ පුත්‍රෙක් ඔබ පුත්‍රක් අපිට කලින් උන් වහන්සේ දෙවියන් වහන්සේව සිටියා පරණගි විසුමටනුවන් මෙහෙකරුවන්වා අපි සිටියා දාසයන්ව සිටිය දැන් උන් වහන්සේ අපගේ පියානන් අපි දැන් පුත්‍රයක් හාලලුය ඒ සම්බන්ධකමට අපි ඇතුල්ලුණා එහෙනම් මේ පොළවෙ තිබෙන හැම්ම දෙයක්ම දැන් නඔබගේ සපලත්‍රය ඔබගේ සුවයි ඔබගේ සමාධානය ඔබගේ ජය ග්‍රහණය ඔබගේ අපි බලමුද තව ඉත්තාම බලවාත වචනයක් එළි දරව් පස්සනි පරිචේදේ දහවෙනි වචනයක් ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්චයක් ද පූජකයන්ද කළස් සේක ඔහු පොළවේ රජකම් කරති කිවෝය. අමෙන් ඒ ඔබටයි කියන්නේ කෑගහඩක සභාව. ඔබ පොලවෙේ රාජකම් කරනවාලු. අද ඔබොහොම ඉන්න මමත් ඔහොම හිටියා කාලයක් ය වචනේනවා ඒත් ඔහේ අහගෙන හිටියා. වචනයෙන් නැකිිට්ට පස්සේ මමදන්නවා? උන්වහන්සේ අප රාජ්‍ය කළාලු රාජ්‍යක රජතුමෙක් කින්නවා. උන්වහන්සේ රජුන් අපි රජවරු අපි තමයි මේ පොළව පාලනය කරන්න ඔබ කියන්න දෙවන් වහන්සට මේක පාලනය කරන්න කියලා. හාලෙලූය දැම් මම තමයි මේ පොළව අධිපතිකම් කරන්න එහෙනම් ඔබ ආශිර්වාදට කියනවා එන්ඩ කියලා. හලලුය ඔබට විවාහයක් දවශ්‍ය ඔබ ඔබගේ සහකාරියට කියනවා. මාවෙතට එන්න කියලා. හාලෙල්ලෝය ඔබට අවශ්‍ය නිවසට ඔබ කතා කරනවා. එන්න මාවෙතට මැවිල්ල බලංඉන්නවා උනන්දු ප්‍රාර්ථනාවෙන් පුත්‍රයන්ගේ ලිදරව්වීම බලාගෙන. හාලෙලූය ඔබ පුත්‍රයෙක් කියලා දැනගන්නකං මැවිල්ල බලංඉන්නවා ඔබළඟට එන්න. මුදල් බලං ඉන්න ඔබළංගට එන්න. ඔබ හම්බට ඉපදුණ කෙනෙක් නෙවෙයි. ජෙසුස් මහන්සේ තුළින් ඔබ නැවත උත්පාදනය ලැබවා ඔබට විශාල උරුමයක් මේ පොළවෙති වෙනවා. විශ්ාල උරුමයක් ඔබොහොමින් නෑ ඔබෝොහොමින් නෑ මේ වචනෙලි දරව් කරගත්තෝත්. පරාජ්ජක රජක්කින්නෝ ඔබ පූජකකම් කරනවා ඔබ සේවය කරනවා හාලලූය? මේ පොළව ජටත් කරනවා මේ පොළව අධිපතිකම් කරනවා ආමෙන්! ඒ නිසා ඕනම දේකට මේ මැවිල්ලි ඕනම දේකට ඔබ කතාකරොත් ඒක එනවා. ඒ විශ්වාසින් ඔබ කතා කරන්න මුදල් හදලතියෙන්නේ පියණන් වහන්සේ මෝපු දෙේකි එහනම් ඒක එන්ඩමෝනිි මැවිල්ල දන්නවා අවචනය ඒක එඩ මෝනේ! ඒ ඔට විල්ල නැද්ද එහෙනම් ඔබ පුත්‍රයා කියන එලි දරවවෙ ඉඳගෙන කතා කරලා නැහැ. එහෙනම් ඔබ දැනගන්න මේ උදෑස්සන දැනගන්න. ඔබ ්‍ර එහනම් පුත්‍රියයට අයිතිවාසිකම තියෙනවා තාත්තගේ උරුමය බුක්තිවිදින්න. හාලෙල්ලූය ඔබ බමටවත් දකුණටවත් හැරෙන්න්නේපා. ඔබ ස්ෘජුවම කෙලින්ම පියාණන් වහන්සේවෙත හැරෙන්න්න. පමටවත් දකුණටවත් නොහැරන්න. කෙලින්ම පියාණන් වහන්සේ වෙත හැරිලා ඔබ කීකරුවෙලා කැමැත්තට වැඩ කරන්න. හාලලූය කැමැත්තිෙං පයින්ඩපං පැන්නොත් තමයි ගොඩත්දේවල් වෙන්නේ. ලෙලූය ලලූය අපි ත අවවාචනයක් බලමුද ඔපවගනල්ලා තියෙන පරමාර්තය ඇහි ඔබ වගෙනවි. අපි බලමු මාක් දස්සේවෙෙනනි පරික්්ෂේද පාලොස්වනි වශනය ඔබ රජකම් කරන්්ඩ ඔබෝ ගෙනල් තියෙනවා. පූජචකම් කර්ඩ ඔබව ගෙනල්ල තිබෙන. උන්වහන්සගේ කැමැත්ත කරන්්ඩ ගෙනල්ල තිබෙනවා. ඔබ ජයක් ග්‍රාහිකයෙක් ලෙස මේ පොළවෙ ජීවත්වෙෙන්ඩ ඔබෝ ගෙනල්ල තියෙනවා. හලෙල්ලුය මාක් දස්සේවෙනි පරික්්ෂේදය පහලව. උන්වහන්සේ ඔවුන්ට කියලසේත් නුබලාල්ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරන්න. න්! මන් සකල ජනතාවට ලොව මුළුල්ලේ ගොස්! ඔබ මේ දේශය මුළුල්ල ගියද ඉස්සේ ලොබ දේශය මුළුල්ල යන්න. ඊළඟට ඔබව හැ ඔබ මෙතෙන්ටම කොටු වෙලා ඉන්ඩෙපා මේ අගරටම සුභාරංචිය පවසමින් ඉන්නට එපා. මේ දේශය මුළුල්ලේ අපි යමු හාලලූය එතකොට අපිට පුළුවන් මේ දේශයන් හරහා හැම්ම තැනම ගිහිල්ල මේ සත්‍යතාවය අරගෙනයන්න. ලලය! ලලෝය. අලුත උත්පාධනය ලැබුණ කෙනාට මේ පොලවේ ලොකු වැඩක් තියනවා. ඔබ හිතයි ඔහේ මම ඉපදන කෙනෙ. මොකට මම ඉපදනාද මන්ද. සමරයේම හිතන. එහෙම ඔබ විපදනේ නෑ. ඔබ පෞකකාරෙක් ල සිපදෙනට ඇති. ඉපදු පව්කාරයෙක් ලෙස ඔබ උපත ලැබවා. ඒත් උන් වහන්සේගේ ජෙසුස් වහන්සේ තුළින් ඔබ මම නැවත උත්පාදනය ලැබවා. අපි නැවත උපදුුණා. කුණු නවන්නවූ බීජීන් නැවත උත්පාදනය ලැබවා හාලෙල්ලෝයා ඒක වෙනස් වෙන්නේෑ. මේ පොලව ඕනම බීජයක් කුණු වෙනවා. එත් දේව වචනය කියන වචනය කියන බීජය කවදාවත් කුණු වෙන්න නෑ. හාලෙල්ලුය ඒ නිසා ඔබේ ජීවිතය ගැන ඔබ අඩු තක් සේරුව හිතන්නට එපා. මේ පවුලට මං මොකට ඉපදනාද කියලා ඔබ හිතන් දෙ එපා. මමත් හිතලා තියෙනම්. මම දන්නවා එක පරමාර්තය. මං ඔබට උදාහරණයක් ලෙස එක වශචනයකින් ඔබ දහරිමත් කරන්න. මං මේ පොළවට ඉපදුනදේ මත් එෙව්වා. මම වශනෙට ගියා මටඒක ලබාගත්ත මම. මං ඒයා කාරව ජීවත්යෙන මං දැන් එපදිලා තිබෙන්නේෙ. දෙවියන් වහන්සේ උදෙසායි. හාලෙල්ලූය මට කිසිම ලොක්කු වෙන දෙයක් හිතන්න දෙයක් නෑ මම හි දෙව වහන්සට ප්‍රශංසාාවේවා දෙවියන් වහන්සේ ගැන. හාලෙල්ලූය මගෙන් දේව රාජිට මොකද වෙන්ඩ ඕන කිය කියලා තමයි මම දැන් හිතන්න. ආමේන් ඔබත් එහෙම හිතන්න. මම එහෙම කලින් හිතුවෙන. මට තිබ්බ එක ඉලක්ක දර්ශන. ඒට දෙවන් වහන්සේ තුළ යටහත්කමින් වචනයට කීකරු වෙලා ගොඩක් දේවල් උරුම කරගත්තා දැන් මට දෙව අන් වහසේ නිතරම පෙන්නන්නේ දේවරාජ්‍ය දේවල් කරන පිණිසයි. ආමන් මට දෙව අන් වහන්සේ කතා කරපුදේ මං ඔබෝ දහහිරිමත් කිරීම පිණිසගේන්නම් යරමියයා පලවෙනි පරිච්ෂේදේ. ඒක මට නිතර පාශ්ට තුලින මේ වසරේ ඒ සනාත වුණා හරියටම, ංඒ මගේ යිබලෙ ්‍රීල තිය මං ඒ අනුව ජීවත්වෙනවා ඒ අනුව ක්‍රියා කරනවා මග සේවය මම ඒ හරහගෙනයනවා. ගෙරමියයා පළවෙනි පරිච්ෂේදේ ඉස්සෙල්ල හම අපි බලමු පස්සේෙනි වචනය. මම නුබගර්බයහි සාධන්ට පළමුුවෙන් නුබ හඳුනාගෙන සිටියමි නුබකුසේ නිිග්මේන්ට පලමුුවෙන් මම නුබ කැපකොට ජාතීන්ට අනාගත වත්රූ කෙනෙකු කොට නුබණියම කළමේ කියය. මෙන්! හාලෙලුය! හාලෙල්ලූය! අපි හයත් කියෝමු. එවිට මම අනේ ස්වාමය වූ දෙවියන් වහන්ස මම කතා කරන්ට නොදනිමි මක්නිසාද මම බාලෙක් මේකීමේ. මමත් කාලයක් එහෙම සිටිය. මම යටහත්ව මම තීරණයක් ගත්තා. ඉගෙනගෙන ඒ වචනයට කීකරු වෙලා ජීවත්වෙනවා කියලා. ඊට පස්සේ හත්්‍රනි වචනයක් අපි බලමු නොමුත් ස්වාමින් වහන්සේ මට කතාකොට මම බාලයෙක්මී නොකයා මාවිසින් නුභයාවන සියල්ලල්ලඟට ගොස් මානුබට අනකරන සියල්ල කියන්න. අට ඔවුන්ට බයනවන්න මක් නිසාද නුඹ ගලවන්ට මම නුඹසමග සිටිමි ස්වාමිණ වහන්සේ කියන සේකෑයිකිී සේක. නවය. එවිට ස්වාමින් වහන්සේ සුව කියය අත දිගකොට මාගේ මකය ස්පර්ශ කළ සේක. තවද ස්වාමින් වහන්සේ මට කතාකොට මෙන්න මාගේ වචන නුබේ මකයෙහි තැබිමි දහැය? බලව උතුරන්ට හා කඩා තමන්ටත් නැතිකරන්ට හා හෙලා තමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටාත් අද දවසේ මම නුබ ජාතින් කෙරෙහිද රාජේවල් කෙරෙහිද පත්කළ මේ කිස්සේ. ආමන්! හාලෙල්ලූයා! යරමිය අයිකේ දහය. මේක තමයි මගේ ජීවිතයේ මේ සිද්ධ වෙන්නේ. මම කොච්චර වචනට ගියත් ම වචන කොච්චර පෙළගැස්ුව මේ ආකාරෝම තමයි පෙළගැෙන. හාලෙලුය! ඒ ඇත්තට මානර්ගයි ඔපත් හොයන්න ඇයි මාවගෙනවි. මහු මොකටද මේ පොළවට ගෙනාවේ. ඒ කාරණෙපියාණනි මට මඟ පෙන්වන්න. හාලෙල්ලුය මආසයේ වචනට බලව උදුරන්ටහා කඩා ගමන්නටත් නැති කරන්ට හා හෙලා ගමන්ටත් ගොඩ නගන්ටහා සිටුවන්ටත් අද දවසේ මමනුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත් කලෙමී. කී සක ඔබටත්තඒේ පොරොන්දුව එසේමයි. ඔබත් ඒ පොරොන්දුව තඳ අල්ලගන්න. ඔබ වටිනා කෙනෙක් ඔබ උපත ලැබවේ ස්වාමන් වහන්සගේ කැමැත්ත පරිදි. එනිසා ඔබ හිතන්නට එපා මේ පොළවට කිසිම වටින් නැති මිනිහෙක් විපදදුනා කියලා කිසිම වටින් නැති ගැහැනියක් පපදනා කියලා නෑ ඔබේ වටිනාකම මිලකරන්නට බෑ සහෝදරිය සහෝදරය ගොඩල.